සීනයි කඳමුදුනෙන් බැහැගෙන එන මෝසස් ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරමින් පස්සේ ඒ අනාවරණයේ තියෙන මහිමයත් එක්ක ජනතාවට මෝසස්ගේ මුණ බලන්න බැරි වෙනවා මගේ ප්‍රමාණයෙන්. එනිසා තමයි ආවරණයක මහගෙන එන්න මුණ. වචනේ කතා කළා කියනවාද? සැබවින්ම අද දක්වා මෝසස්ගේ ව්‍යවස්ථාව කියවන විට ඔවුන්ගේ සිත් වැස්මකින් ආවරණය වී ඇත. එසේ වත් ශුද්ධ ලියවිලි ලියා ඇති පරිදි යමෙක් සම්විධානන් වහන්සේ වෙත හැරුණු විට වැස්ම ඉවත් කරනු ලැබේ. ඒ සම්විධානන් වහන්සේ ශුද්ධාත්මයානෝ වනසේක. සම්විධානන් වහන්සේගේ ආත්මයානන් යම් තැනක තැනකද එතැන නිදහස ඇත. අපි සියල්ලම වැස්ම ඉවතුරු මුන් වලින් සම්විධානන් වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයානන් සම්විධානන් වහන්සේගෙන් එන තේජස අප උන්වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විතව පමරනු ඇත. මේ සේවය දේව වරප්‍රසාදයෙන් අපට පිට අප පිට පවරා ඇති බැවින් අප අධෛර්යයට අධෛර්ය නොවමු. මගේ ප්‍රමාණතනි, එතකොට අපි එදා මෝසස් ස්වාමීන් වහන්සේ කතා කරලා ආව මෝසස්ගේ මුණද යන බලන්න බැරි වුණානේ. අද අපි දෙවියන් වහන්සේගේ දෙවියන් වහන්සේගේ මහිමය අපෙන් පිළිඹු වෙනවා. ඒක ශුද්ධාත්මයන්ව එක වෙන්නේ. ශුද්ධාත්මයන්ව අපිව පූර්ණව ස්වාමීන් වහන්සේට සම්බන්ධ කරනවා. සම්බන්ධ කිරීම තුළ මමයි උන්වහන්සේ එක්කෙනෙක් වෙන තැනකට උන්වහන්සේ ගන්නවා. තවදුරටත් හංගන දෙයක් නෙමෙයි මගේ ප්‍රමාණතනි. වැස්මක් නෙමෙයි. ඒකයි උන්වහන්සේ කුරුස ගසේදී අපි දකිනවා ගෝයකුතාවේ උත්තාන වෙන වෙලාවේ දේව මන්දිරයේ තිරය දෙකඩ ඉරුණා. මොසස්ගේ මුණ බලන්න බැරි ඒ තිරය ස්වාමීන්සේ කුරුසේ මරණය තුළ දෙවනාසගේ මුණ බලන්න බැරි තැන දෙවනාසගේ අභිමුව ඉන්න බැරි තැන ඒ අතිශුද්ධ සුවිශුද්ධ ස්ථානයේ තිරය හරියටම පාස්කුවේදී ඉරෙන්නේ. පාස්කුවේදී එතන තිරය ඉරෙද්දී ඒ සුද්ධ ස්ථාන විවර වෙලා තියෙන්නේ. මුළු ජනතාව හැම කෙනෙක්ම ගිවිසුම් කරඬුව ශුද්ධ ස්ථාන අතිශුද්ධ ස්ථාන දකිනවා. ඒ කුරුසේ බලය තුළයි ස්වාමීන්සගේ ශුද්ධාත්ම වැගිරීමත් එක්ක අපිට ඒ ආත්මගත බැඳීමකට යන්නේ. ජෝම් හතරනි පරිච්ඡේදයේ සම්මිතානුවරයේ ඒකයි උනාසේ කියන්නේ. අරගන් දේවත් මේ තැන දිවත් নমস্কার කරන තැනක් නෙමෙයි ආත්මයන්න්ගෙන් নমস্কার කරන කාලයකට අපි යනවා. ඒක උනාසේ නිකදේ මුස්ති කියන්නේ මාංශික උපදෙද්දේ මාංශික ආත්මයන්න්ගෙන් උපදෙද්දේ ආත්මික කෙනෙක් නැවත නූපන්නු උර දේව රාජ්‍ය ළඟා වෙන්න බෑයි කියලා. මගේ ප්‍රේමාන්තේනි, එතකොට මේ තැන ඔබගේ මගේ ජීවිතයේ අතුලාන්ත වෙනසක්. ඒක ශුද්ධාත්මයන්තර ජීවත් වෙන කෙනා නිදහස්. වහල්කමක් නැහැ. නිදහස් කියන්නේ මේ ඇතුලේ දසපරිත මෙහෙම කරන්න එපා කියද්දි ඒක කරන්නේ කරන්නේ නැත්නම් බයත් එක්ක ඒක දඬුවම් විදින දෙයක් එක්ක ඔබගේ ඇතුලේ නිදහසෙන් ඒක ගලායන දෙයක් නෙමෙයි. ඔබ සප්‍රෙස් කරගෙන ඔබ ඒක තද බලහත්කාරකමින් ඔබට තද කරගෙන කරන දෙයක් මිසක් ඔබට නිදහසක් නැහැ. ආගම ගොඩාක් වෙලාවට අපි ඔය බය කරලා හිර කරලා මිසක් අපි නිදහසෙන් පිළිතුරු දෙන්න තැනක් අපි නැති වෙලා මගේ ප්‍රමාදේ. ඒක කරන්නේ ශුද්ධාත්මයනෝ. ශුද්ධාත්මන බව නිදහස් කරනවා. අතුලාන්ත තීරණ ගද්දී උන්වහන්සේ බොහෝ නිවහල් කරනවා. වචනයකයි කියන්නේ. මෙලෙස අපි සියල්ලම වැස්ම ඉවතුළු මුහුන් වලින් සම්විධාන වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් පිළිබිඹු කරමු. මෙලෙස ආත්මයන්න සම්විධාන වහන්සේගේ එන තේජස උන්වහන්සේගේ සමානත්වයට වඩ වඩා තේජාන්විතව පමුණුණු ඇත. මේ සේවය දේව වරප්‍රසාදයෙන් අප පිට පවරා ඇති බැවින් අප අධෛර්යමත් නොවමු. අපගේ සුභාස්න සැඟවුණු දෙයක් නම් මේ සැඟවී ඇත්තේ විනාශ වෙන්නන්ටය. දෙවනාසගේ ස්වරූපය වන ක්‍රිස්තුස් වහන්සේගේ තේජාන්විත සුභාස්නේ ප්‍රභාව නොපෙනෙනසේ මෙලෙස දෙවියා නොඇදලිවන්තයාගේ සිත් අඳුරු මෙලොව දෙවියා නොපෙනෙනසේ මෙලොව දෙවියා ඇදහිලිවන්තයාගේ සිත් අඳුරු කර ඇත. මන්ද අපි අප ගැනම නොව ක්‍රිස්තුස් වහන්සේ ස්වාමින් වහන්සේ බවත් ජේසුස් වහන්සේ උදෙසා අප ඔබගේ දාසයන් බවත් ප්‍රකාශ කරමු. අන්ධකාරයේ නාලුවක එනිග්මයි වදාළ එම දෙවියන් වහන්සේම ජේසුස්තුමන් වහන්සේගේ මුහුණින් දෙවියන් වහන්සේගේ තේජස දැනගෙන මනමැති ආලෝකය අපසිට තුල බබලොසේක. තර මොසස් කඳමුදුනේ අත්දැක දෙයට වඩා ගැඹුරු දෙයක්. ජේසු අපිට ඒ ආලෝකය දුන්නා. ඒ තිමිර පට අයින් කරලා ඒ වේල් එක අයින් කරලා ජේසු කෙලින්ම ඒ ආලෝකය අපිට දුන්නා. තර අද අපි ජීවත් වෙන්නේ හුදේ දේවස්ථාව මත නෙමෙයි. ඒ කියන්නේ මේක කරන්නේ මේක බය නිසා මේක නොකර ඉන්න තද කරගත ඇතුළන්තයක් නෙමෙයි. නිදහස්. ඒක බලන්න වචනේ. ඔබ ධර්මිෂ්ඨකමින් විනයදරයෙන්ද පරිසවරයන්ගේ ඉඳ ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍ය නොබිසි වෙන්නේ නැහැ. ඒ කියන්නේ විනයදරු පරිසවරු
දස පනත ඉෂ්ට කරා ඒ පනත් ඉෂ්ට කරා එක අර්ථයක් නැතුව ඇතුලාන්තයක් නැතුව හදවතක් නැතුව දෙවෙනස්කේ මම තවදුර නව කිවිස්සුමේ ඒ මම මමගේ මමගේ නීති ව්‍යවස්ථාවලිය යන ගල්පෝරක නෙමේ හදවතේ ඇතුලාන්තේ ලියවිච්ච දෙයක් නිදාස්තන එක කරන්නේ ශුද්ධාත්මය අනුමගේ ප්‍රමාන්තේ බලන්න එතකොට ඔබට තේරෙයි මේ වචනේ මිනී නොමරන්න මිනී මිනී මරණ කවරකුවද විනිශ්චයට යටත් වෙනු ඇතැයි පැරන්නන් කී බව භාෂායද එත මම ඔබට කියමි තමගේ සහෝදරයා සමග කෝප වන කවරකුවද අධිකරණයට යටත් වෙනු ඇත තමගේ සහෝදරයාට මෝඩයා කියා කරාන කවරකුවද ඔහු ශ්‍රේෂ්ඨ අධිකරණයට යටත් වෙනු ඇත ජඩයා කියා කරාන කවරකුවද ඔහු නිරාගින්නට ගොදර වුණු ඇත ඒ කියන්නේ මිනී මරද්දී හරි ඔබ එළිය මරන්නේ මරණ හේතු වෙන කාරණා මරණ හේතු වෙන කාරණා සුදත් ප්‍රැන්සිස් පියතුමා පාපහන්සේ සුදත් මෙතුමා හරලස්සට කියනවා භාෂාවන් තුනක ඝට්ටනයක් ගැන මනසේ භාෂාව දිවේ භාෂාව සහ දෑතේ භාෂාව මනසේ භාෂාව දෑතේ භාෂාවට මනස හිතන දේ ඒක දිවේ මහිතර දේ නෙමෙයි අපි දිවෙන් කතා කරන්නේ ඒ භාෂාව වෙනස් කතා කරන දේ නෙමෙයි අපි කරන්නේ දෑතේ භාෂාව වෙනස් ශුද්ධාත්මයන්ගේ ස්පිරිතුවේ භාෂාවයි මේ හැම භාෂාවක්ම එකතු කරන්නේ මගේ ප්‍රමාන්තිනි ඒක නිසා අද සුවිශේෂ කියන්නේ එළියම මැරුවේ නැහැ හැබැයි සිතුවිලි වල කොච්චර මරනවාද ඔන්න ඒකයි උනාස කියන්නේ කාන්තාවක් දියා ඔබ කාමුකව බලද්දි ඔබ ඇසමක කාම මිත්‍යාචාරය කරනවා එහෙම නැතුව එළියම මුකුත් කරන්නේ ඇතුලේ කුණු ජරා ගොඩක් වෙලා බෑ උනාස දකින්න ඔබගේ හදවත ඇතුලාන්තේ නිදහස් වෙච්ච තරක් ඒක වචනයද කතා කළ කියන්නේ එබැවින් ඔබ පූජාසනය වෙත පඬුරුගෙන යන කල ඔබගේ සහෝදරයා ඔබට විරුද්ධ යම් කිසි යමනාපයක් ඇති බව ඔබට හිදි සීවි නම් පඬුරු පූජාසන ඉදිරියේ තබා ගොස් පළමුකට සහෝදරයා සමගිව පසු අවුත් පඬුරු පුදන්න. දෙවියන් වහන්සේට තියෙන ගනුදෙනුව සාමනුෂ්‍යත් එක්ක තියෙන ගනුදෙනුව මෙදික නිරන්තරයෙන් සම්බන්ධයි. ඒක එක ජුවා මහත්තරේ 18 කතා කරලා කියන්නේ ඔබට 20 කතා කරලා කියන්නේ ඔබට නොපෙනෙන දෙවියන්ට ප්‍රේම කරන්න බෑ. පෙන්න සහෝදරයට ආදරය කරන්නේ නැතුව. මගේ ප්‍රේමවන්තයනි. ඒක නිසායි කනස් කියන්නේ ඒක විසඳගෙන ඇවිල්ලා මට ඔප්පු කරන්න. එදේ වැඩන්නේ නැහැ. මම එහෙම නැතුව එතන විසඳ ගන්න නැතුව හුදෙක් එළියෙන් බාහිරවම තැහක් දුන්නට වැඩක් නැහැ. ඒ තාත්තගෙන් පුතත් එකයි ඔබ ඒ ප්‍රශ්න, ඒ තාත්තගෙන් දුවත් එකයි ඔබ ප්‍රශ්නක ඉන්නේ. පඳුර වැඩක් නැහැ තාත්තට තුවාල වෙලා එතන. එනිසා එතන විසඳ ගද්දි ඔබගේ පඳුරේ වටිනාකමක් එනවා. මගේ ප්‍රේමවන්තනි අවසානයේ කතා කරලා කියනවා. ඔබ විරුද්ධකාරයා සමග උසාවියට යන කල මගදී මයික්මනින් ඔහු සමගේ වන්න නැත්නම් විරුද්ධකාරය ඔබ නඩුකාරට බාර දෙන්නේ නඩුකාරයා ඔබ උසාවියේ නිලධාරියට බාර දෙන්නේ ඔබ සිරගේ දමනු ලබයි එබැවින් මම ඔබට කියමි අන්තිම සත්‍යයම දඩේ ගෙවන තෙක් ඔබ කිසිසේත් ඒ පිට වෙනවන්නේ නැහැ මගේ ප්‍රමාණිතින් මේ ඒ ගමනේ ඔබ ඉන්න වෙලාව මේ ඒ ගමනේ ඉන්න වෙලාවේ ප්‍රවිසඳ ගන්න තියෙන දවස ගන්න නිදහස් කර ගන්න තියෙන දේ නිදහස් කර ගන්න විනිශ්චය දවසේදී ඔබට කරගන්න දෙයක් නැති වෙනවා එනිසා ශුද්ධාත්මයන් තුල ඇතුළාන්තේ නිදහස් ගමනකට යන්න හිර කරගත්ත තරහා කරගත්ත විසඳ ගන්න ඇති ගොඩාක් දේවල් හිත හදවතේ තියාගෙන කුණු ගොඩවල් තියාගෙන නැසි වෙන්න නැතුව ඔබ නිදහස් ව ජීවත් වෙන්න අද වචනේ සම්නාසේ වචනේ හරහා ඔබට මට හැරෙම් කරනවා එනිසා ඔබගේ මගේ ජීවිතය ඔබ වාසිකයිති කරගමු ඔබගේ විනිශ්චයේ ඒ තිමිර පට ඉරා දාලා ස්වාමීන් වහන්සේව දැකලා උන්වහන්සේ ජීවත් වෙන්න පරම ශක්තිය දරා යඥා කරමු ආමෙන් ජෙස් පිටයි